හෙලෝ ගයිස් ඉතින් ඔන්න පීක් වල රෑන්ක් අප් කරන්න පුළුවන් සුපිරිම ප්ලේස් පහක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අලුත් කෙනෙක් කෙනා අනිවාර්යෙන් subscribe කරලා 20k වලට support එකක් දෙන්න. ඉතින් වැඩි කතා නැතුව ඔන්න අපේ number 1 place එක. ඉතින් number 1 place එක තියෙන්නේ. ඉතින් පීක් වල මෙන්න මෙතන කොට මෙතන නෙවෙයි. ඉතින් ඔන්න තන තියෙන මේ මොකද්ද මේ වාහන කැඩිච්ච වාහන නිකන් අර දැන් මොකද්ද ඉරානයේ සීන් එකක් ගහ ගන්නව නේද නිකන් අන්නේ හෙත් ඇත්ත නිකන් ඔය වගේ තම වාහන. ඉතින් ඔන්න උඩට නැගලා ඔන්න තنين පණින්න ඕන. ඉතින් පැන්නට පස්සේ ඔන්න පඳුර තියෙන්නේ. ඉතින් ඔන්න තන මැද ගිහිල්ලා බිම දිගා වෙන්න. ඉතින් සිරාවට මේක කවුරුත් හිතන්නේ නැති ප්ලේස් එකක්. හැබැයි මේ ප්ලේස් එක ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් දන්න කට්ටිය ඉතින් ඒත් ඉතින් දැනගෙන හිටියත් මේකට එබිලා බලන්නේ නැහැ මචං මේකේ එනිමි ඉන්නවද කියලා. ඒකින්ද කිසි අවුලක් නැහැ. ඉතින් අර වාහනෙම්ම පැනලා එන්න ඕනේ නැහැ. නිකන් අර උඩ පැනලා මේකට එන්නත් පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා බිම දිගා වෙලා ආතල් එකේ ඉන්න පුළුවන් මචං. මොකද මේ එනිමින්ට පේන්නේ නැහැ. ඉතින් අර එතන දැන් හිතන්නකෝ පීක් වල රෂ් එකක් යද්දිවා බැස්ස කියන්නකෝ. ඔයා බැස්සට පස්සේ එතන එනිමි ගොඩක් ඉන්නවා. ඉතින් ඔයාට ගහන්න බෑ. හැබැයි හැංගෙන්න ඕන. ඉතින් අන්නේ වගේලාට මෙන්න මේ වගේ ප්ලේස් එකට ඇවිල්ලා බඩ ගාගෙන මචං ආතල් එකේ ඉන්න දිනේ. හැබැයි ෆයර් නම් කරන්න එපා. එහෙම උනොත් එම ලෙෆ්ට් තමයි. ඉතින් මේ ප්ලේස් එක හොඳයි. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ ප්ලේස් එකේ රෑන්ක් අප් කරපු සෙට් එකක් කියනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මමත් මේක අප් කරා කියලා. ඉතින් යන් අපි දෙවෙනි ප්ලේස් එක බලන්න. ඉතින් මෙන්න මේ දෙවණියක නම් මචං පට්ට ආතල්යක් ගන්න පුළුවන් ප්ලේස් එකක්. මොකද මේ කවුරුත් දන්න පඳුරු. ඉතින් ඔතන පඳුරු තියෙනවනේ. ඉතින් ඔන්න මේ පඳුර ඇතුලේ හැංගෙන්න පුළුවන්. ඉතින් පට්ට ආතල්යක් ගන්න පුළුවන් මචං. සමහර ලාට එනිමි කලබලෙට දකින්නෙත් නෑ. දැන් අපි ඕකේ හැංගුණාට පස්සේ එනිමි කලබලෙන් යනවනේ. කලබලෙන් ගියාට පස්සේ අපිව දකින්නෙත් නෑ. හැබැයි මේ වගේ animation යන ගන්නම් මචං උස්සගෙන එන්න එපා. මොකද මේ එතකොට නම් පේනවා. ඉතින් මං ඒකින්ද අයින් කරා. ඉතින් ඕවනම් උස්සගෙන එන්න එපා. ඉතින් මම දැන් ගන් ටික පොඩ්ඩක් පැත්තක තියලා පොඩ්ඩක් බඩ ගාගෙන පෙන්නන්නම් මචං කොහොමද අපි පේන්නේ කියලා. ඉතින් ඔයාලට පේන ඇති මචං එච්චරටම පේන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් එයිමේකින් ආතල්යක් ගන්න වටිනවා. ඒ කියන්නේ අර රෑන්ක් දැන් දැක්කනේ පේන්නේ නැහැ. අර සකුර ඔළුව පේනවා මචං. ඒක පොඩ්ඩක් අර උඩට තියෙන හින්දා කොණ්ඩේ එහෙම. ඉතින් නැත්තම් මචං එච්චර පේන්නේ නැහැ. හැබැයි එනිමින්ට එච්චර නෝට් වෙන්නේ නැහැ. මොකද මේ එනිමි හැමතැනම බල බල යන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් එනිමි කලබලෙන් යන. ඉතින් දැන් උඹ වුණත් උදාහරණයකට යනවා නම් කලබලෙන් අර පෑන් එකක් හරි පොල්ලක් හරි අතේ තියාගත්ත ගැම්මට උඩ පෑන්න ෆිස්ට් එකෙන් ගැහුවා නිකන් එහෙම යන්නේ. නිකන් ටෝක් එකක් දාලා යන. ඉතින් එහෙම තමයි මචං හැමෝම. ඉතින් මෙතන සුපිරි ප්ලේස් එකක්. ඉතින් ට්‍රයි කරලා බලන්න. ඉතින් රෑන්ක් අප් කරන්න ඕනේ මචං. මම මේ ප්ලේස් දෙන්නේ ආතල්යක් ගන්න. මොකද මේ අපි මෙහෙම හැංගිලා ඉද්දි එනිමි අපේ වැටේ කැරකෙද්දි يعني අපේ වැටේ කැරකෙද්දින ෆීල් එන්නේ කියලා නිම කරන්න බෑ පට්ට ආතල්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ආතල්යක් ගන්න මචං. මෙන්න මේ වගේ ට්‍රික් පාවිච්චි කරන්න. දැන් පේනවනේ අර මගේ යාළුවා. ඉතින් ඌත් හැංගිලා ඉන්නේ නිකන් ඌත් නිකන් හමුදු සතෙක් වගේ හැංගිලා ඉන්නේ. ඉතින් එච්චර නෝට් වෙන්නේ නැහැ. ඉතින් පට්ට ආතල්යක් ගන්න පුළුවන් මචං. ඔන්න ඉතින් තුන්වෙනි ප්ලේස් එක. ඉතින් තුන්වෙනි ප්ලේස් එක නම් මචං සුපිරි පොට්ටයක්. මොකද ගොඩක් කට්ටිය හිතන්නේ නැති පොට් එකක් ඒක. ඉතින් යන්සේ එනිමිකුත් ආවා. ඉතින් ඒ තමයි ගල. ඉතින් දැන් ගල කිව්වට පස්සේ කල්පනා කරන්න ඇති මේ මූ කියන්නේ මොන ගල ගැනද කියලා. ඉතින් මම කතා කරන මචං ඔය ඉස්සර තියෙන කළු ගල ගැන. ඉතින් වෙන මොකක් හරි ඔළුවට ආවනම් ඒක අයින් කරගන්න මචං ඔළුවේ. ඉතින් ඔන්න ඔතන තියෙන ලොකු ගල තියෙන. ඉතින් ගලට නගින්න තමයි හදන්නේ. ඉතින් ගැම්මටි මෝට් එකක් එහෙම දාලා ඉතින් දන්නේ නැත්නම් ඉතින් පොඩ්ඩක් ෆෝම් කරලා ගන්න ඕන. ඉතින් ආතල්යක් දුන්නේ බොයිස්. ඉතින් ඉමෝට් දැම්මට ෆෝම් වෙන්නේ නැති සෙට් එකක් ඉන්නේ ගැම්මත් තමයි. ඉතින් ඔන්න ඔතනින් නගින්න ඕන. ඉතින් නිකන් ස්කොප් කරන්න ඕන. හැබැයි ස්කොප් කරලා නගින්න එතකොට ලේසි. ඉතින් පොඩ්ඩක් උඩට නැගලා ඉතින් ඔන්න ඔතන උඩට යන්න. ඉතින් ඔතන නෙවෙයි මචං තව පොඩ්ඩක් උඩට යන්න ඕන. දැන් මෙතන හිටියොත් නම් අනිවාර්යෙන් ඕපන් එකේ ඉන්නේ. ඉතින් අන්නාර වගේ තැනක එනිමි කිරි නම් අනිවාර්යෙන් ඔළුවක්ම ගහන්න පුළුවන් ඉතින් හෙඩ් එකටම. ඉතින් පොඩ්ඩක් උඩට ගිහිල්ලා බඩ ගන්න තියෙන මචං. ඉතින් දැන් සේෆ්ටි. මොකද එනිමින්ට එච්චර නෝට් වෙන්නේ නැහැ. හැබැයි ඔතන පට්ටාතලයක් අන්න එනිමියෙක් ඉන්නවා. ඉතින් ගහලා බලමු. ඌගේ වෙලාවට ඌ කවර් වුණා නැත්නම් ඉතින් ඌත් ඉවරයි. හරි. ඔන්න ඉතින් එක කිලක් දාගත්ත ගැම්මත් තා මචං. ඉතින් මේක සුපිරි ප්ලේස් එකක්. ඉතින් ගොඩක් කට්ටිය මෙතන ගෙනල්ලා නැහැ. මොකද ඒ කියන්නේ ගොඩක් කට්ටිය හිතන්නේ මෙහෙමනේ දැන් ඔය ගල. ඒ කියන්නේ දැන් මෙතන ගල ගැන කතා කරමු. අපි ගලක් ගැන කතා කරමු. ඉතින් මේ ගල හිතන්නේ කට්ටිය මෙතන සේෆ්ටි නැහැ කියලා. ඒ කියන්නේ මෙතන රෑන්ක් අප් කරන්න බෑ කියලා. ඇත්තම කියනවා මචං රෑන්ක් අප් කරන්න බැරි තැනක් නැහැ. හැම තැනම වගේ පුළුවන්. ඉතින් සමහර කට්ටිය හිතන්නේ නැති තැන්වල හැංගෙන්නේ. ඒ කියන්නේ අපි හිතන්නේ මෙයා අතන හැංගේ කියලා. ඉතින් අන්න ඒ වගේ තැන්වල තමයි එනිමි හැංගෙන්නේ. ඒකින්ද හෙඩින් පේස් වාගන්න එක මහදයන් නෙවෙයි. ඉතින් තවත් එනිමෙක් ආවා. ඉතින් ගැම්මත් තාමචං. ඉතින් පේනවනේ. ඉතින් මෙතනදලා හැබැයි කැරකි ඉන්න එපා. එකම විදියට ඉන්න. කැරකුණොත් එහෙම එනිමින්ට නෝට් වෙනවා. කරුමෙටවත් දැක්කොත් එහෙම. දැන් මෙහෙමනේ මචං අපේ සෙට් එක හැමෝම දැන් මෙහෙම යනවනම් සීන් එක ඇවිදගෙන යනවනම් උඩ බලන්නේ නැහැ. යට බලාගෙන යන්නේ. කෙල්ලොන්ගෙත් එහෙම. දැන් කෙල්ලෝ දිහාත් උඩ බලන්නේ නැහැ. යට බලන්නේ. දෙපැත්තම බලන කට්ටියත් ඉන්නවා. ඒත් දැන් මේ මැච් එකේදී ගේම් එකේදී බලන්නේ යට. උඩ බලනවා අඩුයි. ඒකින්ද අනිවාර්යෙන් මෙතන වටිනවා. හැබැයි මේ වගේ හිටගෙන මෝඩ දාන්න එපා. දැන් මුට් එකක් ගහන්න ඕන. එන අමු ගොබ්බේ මේ හිටගෙන මෙහෙම තැනක මේව දානවා කියන්නේ. පලයන් නැමියන්. අන්න එහෙම සීන් එකට දැක්කනේ. ඌ සීන් එකට නැමුණා. ගැම්මත් තාම මචං.
ඉතින් ඔන්න මචං අපේ හතරවෙනි ප්ලේස් එක. ඉතින් මේ ප්ලේස් එකට යන්න අර මේ දුර පයින් එකක් වුණා. මම නම දන්නේ නැහැ බොයිස්. නම දන්නේ එකෙක් ඉන්නවනේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අනික් කට්ටියටත් දැනගන්න. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක මචං. ඔය ඕව හම්බෙන්නේ අර පෙට්ටිය වලින්. ඉතින් දැන් පෙට්ටි ගැන කතා කරමු. ඉතින් පෙට්ටි වලින් තමයි හම්බෙන්නේ. පෙට්ටි වල තියෙනවා මෙන්න මේවා. ඉතින් මෙන්න මෙහෙම එකක් ගහලා ගාන්ට අර උඩ තියෙන නිකාරේ පුංචි වහලට ටාගට් කරන ටාගට් කරලා පනින්න. ඉතින් ආ පැන්නට පස්සේ මචං ගානට වහල උඩට යනවා. ඉතින් ආ වහල උඩට ගියාට පස්සේ ආතල්ලේ රෑන්ක් අප් කරන්න පුළුවන්. මේක නම් සුපිරිම ප්ලේස් එකක් මචං. මොකද මේ කොහේ එනිමිය කිරියක් මචං අපිට බලා ගන්න පුළුවන්. ඒකෙන්ද සුපිරිම ප්ලේස් එක මේක ගොඩක් වටිනවා. ඉතින් රෑන්ක් අප් කරන්න වගේම නෙවෙයි කිල් දාන්න කිල් පන්නන්න. ඉතින් සුපිරිම ප්ලේස් එකක්. ඉතින් ගොඩක් කට්ටිය මේ බහිද්දිය මචං බහින්නේ වහල උඩට. ඉතින් ඒ තවුලක් නැහැ. හැබැයි දැන් හිත අන්න එතන එනිමියෙක් ඉන්නවා. දැක්කන ඕපන්. ඉතින් ඌනම් කැපුණා. ඉතින් උගේ වාසනාවකට හැබැයි මං හිතෙන් කිල් කරනවා. ඉතින් ගැම්මක් තා මචං ඔන්නේ කිලක් දාගත්තා. ඉතින් මේ වගේ එනිමිය කිටියොත් අනිවාර්යෙන් අපිට පේනවා. මොකද අපි ඉන්නේ උඩනේ. හැබැයි පල්ලෙහා ඉන්න එනිමිය අපිව දකින්නේ නැහැ. මොකද එයාලා බලන්නේ නැහැ මේ උඩ. දැන් දැක්කනේ කිල් දෙකයි. ඉතින් ගැම්මක් තා මචං. දැන් උඹ වුණත් පීක් කළ යද්දි උඩ බලන්නේ නැහැ. වහලවල් ගන්න බලන්නේ නැහනේ. බලන කට්ටිය අඩුයි. ඒ කියන්නේ බලන්නේ නැතිම ගාන. ඉතින් එහෙම එකේ වහල උඩ ඉඳගෙන කිලක් දැම්මොත් එම් පට්ටාතල්. ඔන්න ඉතින් අද අපේ අන්තිම ප්ලේස් එක. ඉතින් මේ ප්ලේස් එක වෝල් 3කින් නගින්න ඕන ප්ලේස් එක. ඉතින් මෙන්න මේ ප්ලේස් එක නිකමට හරි ට්‍රයි කරලා බලන්න. ඉතින් ඔන්නතන වහලයක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වහලට නගින්න තමයි තියෙන්නේ. ඉතින් මේකත් පට්ට ප්ලේස් එකක්. ඔය බීම බඩගාගෙන ඉන්න ආතල් එකේ කිලක් එම් පන්න ගන්න පුළුවන්. ඉතින් දැන් ඔතන ගලක් තියෙනවා. ඔය ගලටත් අපි නැග්ග ගැම්මක් තා මචං. ගල් නගිනවා, වහල් නගිනවා, ඊට පස්සේ ලොකු වහලට නම් අර පීක් වල වහල නැග්ග. ඉතින් ගොඩක් තැන් වල නැග්ග. දැන් හැමතැනම නගිනවා. ඉතින් ඔන්න ඔතන වෝල් එකක් ගහගන්න මම මේ ගහන විදියටම හරි. ඊට පස්සේ තව එකක් ගහන්න. වෝල් 3ක් ඕන මචං. පොඩ්ඩ අමාරුයි ගහගන්න. ඉතින් channel එකට අලුත් කෙනෙක් කෙනා අනිවාර්යෙන් subscribe කරන්න. මොකද 20k වලට යන්න තව චුට්ටම චුට්ටයි. ඉතින් සිරාට ගැම්මක් තමයි 20k කියන්නේ හිණයක්. ඔන්න ඉතින් දැන් කරන්න තියෙන්නේ ගල උඩර නගින්න ඕන. ගල උඩර නැගලා ස්කොප් කරන්න ඕන. ඉතින් ස්කොප් කරලා යද්දි මේ ගාන්ට අපට යන්න පුළුවන් කෙලින්. ඉතින් නැතුව මේ ස්කොප් කරන්න නැතුව කියත් අනිවාර්යෙන් බිම වැටෙනවා. ඉතින් ඔන්න ස්කොප් කරගෙන මම උඩ බැන්නා. ඊට පස්සේ ස්කොප් කරන්න නැතුව, ඒ කියන්නේ ස්කොප් කරන්න නැතුව මම උඩ බැන්නේ එක ෂුවර් හිඳ පයින් එක. ඊට පස්සේ ආයි ස්කොප් කරගෙන ගියා. ඉතින් ස්කොප් කරගෙන යන්නේ එක ලේසි. මොකද වැටෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න උඩ පැන්න. ඉතින් ඔන්න මචං ප්ලේස් එකට ආවා. ඉතින් මෙතන බඩගාගෙන ආතල් එකේ ඉන්න පුළුවන්. මොකද මේ එනිමින්ට පේන්නේ නැහැ බොයිස්. මෙතන එච්චර එනිමින්ට පේන්නේ නැහැ. නිකන් බඩගාගෙන ආතල් එකේ ඉන්න පුළුවන්. හැබැයි දැන් ඔතන තියෙනවා නේද මේ හීල් පොයින්ට් එක. ඉතින් ඔන්න ඔතන රැකගෙන හිටියොත් අනිවාර්යෙන් කිලක් පන්නන්න පුළුවන්. ඔළුවටම එම් කරන්න පුළුවන් ගැම්මක් තමයි. ඉතින් එහෙම කිලක් දාන්න ඉතින් ඉවසන්න ඕන මචං. නැතු රෂ් කරලා ගහන්න බෑනේ හැමෝටම. මොකද මේ ගොඩක් කට්ටියට රෂ් කරලා ගහන්න බෑ. මොකද මේ ෆෝන් ප්‍රශ්න, ඊට පස්සේ සිග්නල් ප්‍රශ්න, ලොකෝටම බලපාන ෆෝන් ප්‍රශ්න. ඉතින් ඒකෙ හින්දා මේ වගේ හිඩින් ප්ලේස්, ඒ වගේ 1GB, 2GB, 3GB තියෙන ෆෝන් තියෙන කට්ටියට තමයි මේක වැදගත් වෙන්නේ. මොකද උන් හෙන අහිංසක. අහිංසක කියන්නේ උන්ට රෑන්ක් අප් කරන්න බෑ. බෑ කියන්නේ මේ අමාරුයි. 2GB කියන්නේ ලැග් වෙන ෆෝන්. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ලද දෙයින් සතුරු වෙන්න කියලා තමයි කියන්නේ. මේ කරන්න දෙයක් ඇත්තෙම නැහැ මචං. හරිද? ඉතින් සල්ලි එකතු කරලා ෆෝන් එකක් ගන්න යන තමයි කියන්නේ. ඔය ටොප් අප් කරන්න තුව ගේම් වලට. මොකද මේ ගේම් ගහන්නත් හොඳ ෆෝන් එකක් තියෙන්න ඕන. දැන් මේ හිඩින් ප්ලේස් වටින්නෙම ඔය මේ පොඩි ෆෝන් තියෙන කට්ටියට. පොඩි ෆෝන් කියන්නේ 1GB RAM, 2GB අන්නේ වගේ ෆෝන් වලට. ඉතින් අද වීඩියෝ එකේ නමචන් පීක් කරලා තියෙන සුපිරිම සුපිරි හිඩින් ප්ලේස් පහක්. ඉතින් අද වීඩියෝ ගැන මොකද ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ හිඩින් ප්ලේස් වලින් එකක හරි කිල් කරලා දිනනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න ටොප් අප් කරගන්න ඕන සෙට් එක මට මැසේජ් එකක් දාන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරය තියෙන. ගොඩක් කට්ටිය දන්නවා මම ටොප් අප් කරනවා කියලා. ඉතින් මම අදට ගිහින් එන්නම් මචං. වීඩියෝ එක ගැන අනිවාර්යෙන් හිතන දේ කමෙන්ට් එකක් විතර හරි දාන්න. මොකද වැරදි තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් විතර දාන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම ආදරේ. බයි බයි.